සුබ සන්ධ්‍යාවක් ඔබ එක්වන්නේ ස්වාධින් රූපහානී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් අදත් මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත අඟහරුවාදා උදේ 5ට ඉවත් කෙරෙන ඇඳිරිය කොළඹ ගම්පහත් සමගම යලි සෑම දිනකම රාත්‍රී 10ත් අලුයම 4ත් අතර කොළඹ ගම්පහ හැර අඟහරුවාදා සිට අනෙක් දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර කොරෝනා පාලනයේදී ශ්‍රී ලංකා ජනපදගේ නායකත්වය අතිවිශිෂ්ටයි ආර්ථිකය ගොඩනගන්න අපිත් එක් වෙනවා ඉන්දිය අගමැති කියයි අදත් රෝගීන් 17ක් රටෙන්ම වාර්තා වූ කොරෝනා රෝගීන් ගණන 1085ක් වෙසක් දිනේ සුරැකි සෞඛ්‍ය ශික්ෂා පදය එලෙසින්ම රකිමින් පොසොන් වතාවත්වල යෙදෙන්නේයි ජනතාවට ඉල්ලීමක් පාකිස්තාන ගුවන් අනතුරෙන් 97ක් මරුට දෙදෙනෙකුට ජීවත් වීමේ වරම් ලබන අඟහරුවාදා සිට දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල ඇඳිර නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලියම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍යංශය දැනුම් දෙනවා විසි 6 වන අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයටද අවසර හිමිවනවා. මේ අතර අද රාත්‍රී 8 සිට ලබන අඟහරුවාදා අලියම 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි. ඇඳිරි නීතිය කඩකරන පුද්ගලයින් අතරංගුවට ගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක බවයි පොලිසිය පවසන්නේ. ඇඳිරි නීති කාල සීමාව තුළ නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස සියලු පොලිස් ස්ථාන වෙත පොලිස් මුලස්ථානය දැනුම් දී තිබෙනවා. जंगम संचार मार्ग बाधक निरोधायन पटहनी क्रिया संबंधी पण उदासी मेदा काट दिदाहमन पुद्गली वाहन दाहमन पुलिस पारेट तिबिन दास दहस नडुपावरायदाहमन वरद कर्वाणी अटकिन एनिसीट लंका ग्राम मार्ग बाधक नमसिया क्रियात्मक विनोमी उल्लंघन कर මෙතර ඇඳිරි නීතියේ හේතුවෙන් උතුරු කොළඹ පොලිස් බල ප්‍රදේශයේ සිරවී සිටි පිරිස් ගම්පින් වෙත යැවීමේ වැඩසටහන කොළඹ සුගතදාස ක්‍රීඩාංගණය අසලදී අදත් ක්‍රියාවට නැංවුණා. ජනාධිපති කාර්යාලය, අග්‍රමාත්‍ය කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරුණා. උතුරු කොළඹ පොලිස් කොට්ටාසයේ පොලිස් ස්ථාන 8කට අයත් 1200කට ආසන්න පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශ කරා පිටත් කර හැරීම අද සිදු කෙරුණා. කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප යසරත්න, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. කොරෝනා රෝගීන් 660 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ගෙවුණු පැය 24 තුළ සුවය ලැබූ රෝගීන්ගේ සංඛ්‍යාව 40 දෙනෙකු බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. අද දිනේ කොරෝනා රෝගීන් 17 දෙනෙකු වාර්තා වුණා. ඉන් 15 දෙනෙකු නාවික හමුදා සමාජිකින් වන අතර අනෙක් දෙදෙනා ඩුබායි සිට පැමිණ ගිලාගම නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයන්. ඊයේ දිනේ වන විට 50,000 ඉක්මවා PCR පරීක්ෂණ සිදු කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාස්තිංග මහතා ප්‍රකාශ කළා. අද මේ මාසයේ 23 වෙනිදා අපි සූදානම් වෙන්නේ අදත් COVID-19 වෛරසය හමුවේ අපේ රටේ තත්ත්වය කොහොමද කියලා විමසා බලන්න. ඊයේ දවසේදී අපේ රටෙන් COVID-19 වෛරසය ආසාදනය වූ 13 දෙනෙක් හඳුනා ගැනීමට හැකියාව ලැබුණා. ඔවුන්ගෙන් 11 දෙනෙක් නාවික හමුදාවේ අපේ විරෝධහර රණවිරුවන් බව තමයි සෞඛ්‍යංශ තහවුරු කළේ. ඒ වගේම මේ වෙනකොට 300කට අධික නාවික හමුදා රණවිරුවන් පිරිසක් සුවය ලැබලා
රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා කියලාත් සෞඛ්‍ය අංශ ප්‍රකාශ කරනවා. ඒත් එක්කම මේ දක්වා දිනකදී සිදු කළ වැඩිම PCR පරීක්ෂණ සංඛ්‍යාව, ඒ කියන්නේ 1970ක් ඊයේ දවසේ ඉදි කරා කියලා සෞඛ්‍ය අංශය ප්‍රකාශ කළා. ඒත් එක්කම මේ වෙනකොට දසදහසකට අධික පිරිසක් නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කරලා තමන්ගේ නිවෙස් බලා යන්නත් වාසනාවන්ත වෙලා තිබෙනවා. ඒතරතුරුත් එක්ක අපි බලමු අපේ රටේ තවත් තොරතුරු කොහොමද කියලා දැන්. කොරෝනා රෝගීන් 1085 දෙනෙකු වාර්තා වෙද්දී 660 දෙනෙකු සුවේලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. මේ වන විට පුද්ගලයන් 416 දෙනෙකු රෝහල් වල තවදුරටත් ප්‍රතිකාර ලබනවා. කොරෝනා බවට සැක සහිත රෝගීන් 101 දෙනෙකු දිවයිනේ රෝහල් කිහිපයක විමර්ශන යටතේ පසු වෙනවා. බාහිර සමාජයෙන් රෝගීන් වාර්තා නොවුනද ඊයේ දිනේදී පමණක් PCR පරීක්ෂණ 1970ක් සිදු කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළා. ඊයේ දිනේ තමයි ශ්‍රී ලංකාවේ දිනකට වැඩියෙන්ම PCR ටෙස්ටිං කරපු දිනේ බවට පත්වන්නේ ඒ ගණන 1970ක්. ඒ වගේම යම් කඩයිමක් පසු කරනවා PCR ටෙස්ටිං ප්‍රමාණය 50,000 ඉක්මවා යෑමත් ඊයේ සිද්ධ කරනවා. ඒ වගේම අපි මේ වන විට සූදානම් කරලා තියෙනවා මේ සියලුම අපගේ තිබෙන පරීක්ෂණාගාර හොංකොං මහාචාර්ය මලික් පීරිස්ගේ රසායනාගාරයේ හරහා ඇක්‍රෙඩිට් කිරීමටත් ඒ වගේම තවත් කොටසක් එක්සත් රාජධානියේ ක්‍රමවේදයක් අනුව ඇක්‍රෙඩිට් කිරීමටත් බලාපොරොත්තු වෙනවා. මෙය අපි පෞද්ගලිකාංශයටත් යෝජනා කරනවා. පෞද්ගලිකාංශයේ ඔවුන්ගේ මුදල් ගෙවා එම ඇක්‍රෙඩිටේෂන් ක්‍රමය නිමවට පත් කළ යුතුයි. ඒ අනුව ඉදිරියේදී මේ ඇක්‍රෙඩිටේෂන් සහිත පරීක්ෂණාගාර තමයි ක්‍රියාත්මක කරන්නට ඉඩකඩ ලැබෙන්නේ. මොකද දැන් අපි මේ දීර්ඝ කාලීනව COVID-19 සඳහා සූදානම් වීමේදී එය අවශ්‍ය වෙනවා අපගේ අධීක්ෂණය අඩුවෙන් ඇතුව නියාමනය වෙන ආකාරයට කටයුතු කිරීමට. කොරෝනා වෛරසයේ ආසාදනීය වී රෝහල්වල ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකයන් 33 දෙනෙකු සුවය ලබා පිටව ගියා. ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ සම්පූර්ණ සංඛ්‍යාව 283ක්. නාවික මහරෝහලේ සිටි 22 දෙනෙකු, ජාතික බෝන රෝග විද්‍යායතනයේ සිටි 4 දෙනෙකු, මුල්ලේරියාව රෝහලේ සිටි 6 දෙනෙකු සහ වැලිකන්ද රෝහලේ සිටි නාවික හමුදා සමාජිකයෙකුයි මෙලෙස සුවය ලබා පිටව ගියේ. අනුරාධපුර නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ 15 දෙනෙකු අද දිනේ පිටව ගියා. නාවික හමුදා පවුලේ සමාජිකයෙනුයි මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කළේ. වැලිසර ශසන රෝග පිළිබඳ ජාතික රෝහලේ නිරෝධායන කටයුතු අවසන් කළ 41 දෙනෙකු නිවෙස් බලා පිටව ගියා. එම නිරෝධායන මධ්‍යස්ථානයේ සියලු කටයුතු ගුවන් හමුදාවේ මැදිහත් වී මෙන් සිදු කෙරුණා. නිවෙස් වලින් බැහැරව යන පුද්ගලයන් යළි නිවෙස් වෙත යාමේදී සෞඛ්‍යාංශ ලබා දී ඇති උපදෙස් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතු බව මහාචාර්ය මනෝජ් විරසිංහ මහතා පවසනවා. එසේ නොමැතිව හොත් නිවසේ සිටින කුඩා දරුවන් කොරෝනා වාහකයන් බවට පත් විය හැකි බවයි ස්වාධින රූපවාහිනී ෆේස් ටු ෆේස් විශේෂාංගයට එක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ. වැඩිහිටියෝන් බහුතරක කියන අපි කියන අවුරුදු 60ට වැඩි අය බොහෝ විට ඉන්නේ නිවෙස්වල. මේ තත්ත්වය තුළ තවමත් දැන් එළියට එනව තරුණ කණ්ඩායම් වැඩ කරන ජනතාව. ඒ අය ආය යන්නේ ගෙදරට. එතකොට අපි ඉතා පැහැදිලිවම කටයුතු දෙකක් තියෙනවා. ඒ තමයි අපි නිවසට යෑමේදී අපි ඒ දුරස්ථභාවය තියාගන්න ඕන ගිය ඇතුලේ. ගිය ඇතුලේ දුරස්ථභාවය තියාගන්න ඕන කියලා මම දවස ගෙදරට ගිය ගමන් එක්කෝ කුඩා දරුවෙක් අම්මා තාත්තා ගියාගෙන දුවගෙන එනවනම් ඒක නවත්තන්න ඕන. මොකද දරුවා ඔයා ගාවට ඇවිල්ලා ඊළඟට හැරිලා යන්නේ ආච්චි සිය ගාවට. එතකොට ඔයා ඒ වැඩිහිටියක දුරස්ථභාවයේ තිබ්බත් වැඩක් නැහැ. කුඩා දරුවා වාහකෙක් වෙනවා ඔබත් වැඩිහිටියත් අතර. ඒ නිසා හැම විටම ගෙදරට ගිය ගමන් සියලුම සෞඛ්‍ය පුරුදුද කියලා දීලා තියෙන විදිහට ඒව කරලා පිරිසුදු වෙලා සියලුම අවධානම අඩු කරගෙන ගෙදර අනිත් අයත් එක්ක මුසුවීම තුලින් මේ අවධානම අඩු කරන්න පුළුවන්. මොකද කුඩා දරුවන්ට සංකූලතා ඇතිවීම ඉතාමයි. හැබැයි ඒගොල්ලෝ වාහකයක් වෙන්න පුළුවන් නිවස ඇතුළතී ඔබ රෝගිය කෙනාව. දැන් අපි බලමු කොහොමද කියලා ජාත්‍යන්තරයේ තත්වය.
ලෝක ආර්ථිකය දිගු කාලීන පසුබෑමකට ලක් වෙනවා කියලා මේ වෙනකොට ලෝකයේ ආර්ථික විශේෂඥයන් අනුතුරු අඟවලා තිබෙනවා. මේ తත්වය යථා తත්වයට පත් වෙන්න බොහෝ කාලයක් යාවි කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඒත් එක්කම බ්‍රිතාන්‍යයට පැමිණෙන්නන් දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතුයි කියලා එරට රජය ප්‍රකාශ කරනවා. එහෙම නොකරන අයට ස්ටර්ලින් පවුම් දහසක දඩයක් පනවන්නත් එරට රජය කටයුතු කරනවා කියලා තමයි වාර්තා වන්නේ. ඒ තොරතුරුත් එක්ක අපි යමු ජාත්‍යන්තරයේ අලුත් තොරතුරු මොනවද කියලා බලන්න. COVID-19 වෛරසය මර්ධනය කිරීමට මිනිසුන් යොදාගෙන අත්දැක බැලූ එන්නතක් සාර්ථක ප්‍රතිඵල ගෙන දෙමින් පවතින බව චීනයේ ලැන්සට් සංගරාව වාර්තා කර තිබෙනවා. චීන ජාතිකයෙකුට පළමු එන්නත ලබා දී ඇති අතර පළමු අදියර අවසන් වන විට ඔහුගේ තත්ත්වය යහපත් අතට හැරී තිබෙනවා. ඊට අදාළ ප්‍රතිඵල අන්තර්ජාලයට යොමු කර ඇති අතර ඕනෑම අයෙකුට පරීක්ෂා කර බැලිය හැකි. පුද්ගලයන් 108 දෙනෙකු යොදාගෙන දින 14ක් පුරා අදාළ පරීක්ෂණය සිදු කෙරුණා. පළමු අදියරේ පරීක්ෂණ කටයුතු අවසන් වී දින 28ක් ගතවන තුරුම ඉන් අහිතකර ප්‍රතිඵලයක් වාර්තා වී නොමැති බව අදාළ වාර්තාවේ දැක්වෙනවා. එහි බලපෑමෙන් ප්‍රතිදේහ නිෂ්පාදනයේ වී තිබූ අතර කොරෝනා වෛරසයට එරෙහිව ස්ථිර එන්නතක් හඳුන්වා දීම උත්සාහදරන මොහොතකදී මේ වැදගත් සම්දිස්ථානයක් ලෙසයි පරීක්ෂකයන් පෙන්වා දෙන්නේ. COVID-19 හෙවත් නව්‍ය කොරෝනා වෛරසය මේ වන විට ලෝ පුරා 53,26,194 දෙනෙකුට ආසාදනීය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 21,74,503ක්. වෛරසය ආසාදනීය වීමෙන් මරණ 340,383ක් වාර්තා වනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ති වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. රටපුරා ආසාදිතයන් තවමත් හමුවන පසුබිමක රටේ සියලු ප්‍රාන්තවල සංචරණ සීමා අර්ධ වශයෙන් ලිහිල් කිරීමට ඇමරිකා රජය පියවරගෙන තිබෙනවා. වෛරසයෙන් වැළකීමට තමන් මැලේරියා රෝගය මැඩලීම සඳහා වන හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඖෂධය ලබා ගන්නා බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණා. කෙසේ වෙතත් අදාළ ඖෂධය ලබා ගැනීමෙන් වෛරසය ආසාදනය වූ පුද්ගලයන් මිය යෑමේ අවදානම බෙහෙවින් වැඩි බවයි ලැන්සෙට් පබ්ලික් හෙල්ත් සංග්‍රහව පළ කළ අධ්‍යයනයක දැක්වෙන්නේ. කොරෝනා වෛරසයේ යළි නැගිටීමක් වුවත් ඇමරිකා එක්සත් ජනපදයේ වසා දමන්නේ නැති බවයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාද ප්‍රකාශ කළේ. ඇමරිකාව වෙනුවෙන් යාඥා කරන ලෙසට අය එතුමන් තවදුරටත් ඉල්ලා සිටින්නේ. කෙසේ වෙතත් ඇමරිකානු සෞඛ්‍ය අංශ පෙන්වලා දෙන විදිහට තවමත් ඒ අවදානම ඒ ආකාරයටම පවතිනවා. තවදුරටත් ප්‍රාන්ත 50න් 24ක්ම වෛරසයේ පැතිර යාම අඛණ්ඩව සිදුවන බව වාර්තා වෙනවා. ආගමික ස්ථාන විවෘත කරන්නට ඉඩ දෙන්නට කියලා ජනාධිපතිවරයා ප්‍රාන්තවලින් අද දවසේ රජය ප්‍රකාශ කළා. එසේ කටයුතු නොකරන අයට ස්ටර්ලින් පවුම් දහසක දඩයක් පැනවීමටයි නියම කර තිබෙන්නේ. COVID-19 වෛරසය මැඩ පැවතීමට පනවා ඇති හදිසි තත්ත්වය ජුනි මාස අවසානයේ දක්වා දීර්ඝ කිරීමට තායිලන්තයේ බලධාරීන් තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර මගී ගුවන් ගමන් තහනමද ජුනි මාස අග දක්වා දීර්ඝ කරන අතර රාත්‍රී සමාජ ශාලා, සිනමා හල්, මත්පැන් අලෙවිසල් වසා දමා තිබෙනවා. පේරු ජනාධිපති මාටින් විස්කාරා ප්‍රකාශ කළේ ජාතික හදිසි තත්ත්වය ලබන සඳුදා සිට ජුනි මාස 30 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කරන බවයි. මේ වන විට එරටින් COVID-19 වෛරසය ආසාදනීය වූවන් 112,000ක් පමණ වාර්තා වී තිබෙනවා. 3,000කට අධික පිරිසක් මියගොස් ඇති බවයි විදේශ වාර්තා සඳහන් කරන්නේ. මේ අතර වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට පනවා තිබූ ඇඳිර නීතිය උල්ලංඝනය කරමින් සිය මිතුරන් සමග මත්පැන් සාදයක් පවත්වමින් සිටි පේරු රාජ්‍ය නගරාධිපතිවරයෙකු එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. සාදයේ පැවති ස්ථානයට පොලිසිය පැමිණීමත් සමග නගරාධිපතිවරයා මියගිය තැනැත්තෙකු මෙන් මිනි පෙට්ටියක් තුළ නිදාගෙන සිටින අවස්ථාවේදී ඔහු අත්අඩංගුවටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. COVID-19 වෛරසය හේතුවෙන් ලෝක ආර්ථිකය දිගු කාලීන පසුබෑමකට ලක්විය හැකි බව ආර්ථික විශේෂඥ මහාචාර්ය නෝරියල් රවුබිනි පවසනවා. එය යථා තත්ත්වයට පත්වීමද මන්දගාමීව සිදුවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. අර්බුදයේ හේතුවෙන් අහිමිවන රැකියා නැවත ලැබීමේ ඉඩකඩද අවම බව ඔහු ප්‍රකාශ කරනවා. සමහර අර්බුදවලදී අපිට වෙනස් කරන්න පුළුවන් දේවල් අපි වෙනස් කරන්න ඕනේ. හැබැයි අපිට වෙනස් කරන්න බැරි දේවල් ගැන අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනේ. COVID-19 අර්බුදය කියලා කියන්නේ මේ කරුණු දෙකම අපි හරියට ගලපගත යුතු අර්බුදයක් බවත් අපි මතක තබා ගන්න ඕනේ.
දරුවන් අතර පැතිර යන කවස්සාකී රෝගය මෙවර විට ලොව පුරා විවිධ රටවල හිස ඔසවමින් තිබෙන බව විදේශ මාධ්‍ය වාර්තා කරනවා. කවස්සාකී රෝගයේ වැළඳීමෙන් මියගිය පළමු දරුවා ප්‍රංශයෙන් වාර්තා වුණා. ඒ නව හැවිරිදි පිරිමි දරුවෙක්. ස්නායු පද්ධතියට බලපෑම් මෙල්ලවීමෙන් ඔහුගේ මරණය සිදු ඇති බවයි වෛද්‍ය විශේෂඥයන් සඳහන් කළේ. මෙම රෝගය කොරෝනා වෛරසය සමගද සම්බන්ධයක් ඇති බවට වෛද්‍යවරුන්ගේ සැක පහළ වී තිබෙනවා. මියගිය දරුවාටද කොරෝනා වෛරසය ආසාදනය වී තිබුණා. ඔහු රෝහලේ දවස් 7ක කාලයක් ප්‍රතිකාර ලැබීමෙන් පසුවයි ජීවිතක්ෂයට පත්වුණේ. අධික උණ, සමේ කුෂ්ඨ ඇතිවීම සහ උදරයේ වේදනාවක් ඇතිවීම රෝග ලක්ෂණයි. රෝගයෙන් වැඩිම බලපෑමක් එල්ලවන්නේ වයස අවුරුදු 5ට අඩු දරුවන්ටයි. මේ කවසකී කියන රෝගය 1967 දී කවසකී කියලා ජපානයේ වෛද්‍යවරයෙක් තමයි මුලින්ම වාර්තා කරේ. ඊට පස්සේ ළමා රෝග විශේෂඥයන් විසින් අපි නිතරම අඳුර ගන්නවා මේ රෝගයේ තියෙන රෝග ලක්ෂණ තියෙන දරුවෝ. විශේෂයෙන්ම රිජ්ජාරය ළමා රෝග වලටත් සාමාන්‍යයෙන් අවුරුද්දකට 50ක් 100ක් විතර කවසකී රෝගය වාර්තා වෙනවා. මේක වැඩිපුරම වාර්තා වෙන්නේ අවුරුදු 5ට වැඩි අඩු දරුවන්ටයි. රෝගයේ ලක්ෂණයක් විදියට උණ තමයි මුලින්ම වාර්තා වෙන්නේ. උණ පැරසිටමෝල් වලට අඩු වෙන්නේ නැහැ. ඉතින් සාමාන්‍යයෙන් උණ දවස් 5කට වැඩිය පවතිනවා. ඉතින් උණට අමතරව ඇස් රතු වීම, තොල් රතු වීම, දිව ස්ට්‍රෝබෙරි එකක් වගේ රතු වෙනවා. ඊට අමතරව බෙල්ලේ වසා ගැටිදිවල ලොකු වීමක් අපි දකිනවා. ඊට අමතරව අත්ලේ පත්ලේ සහ ඇඟේ රතු ලප ඇතිවීමක් වෙනවා. ඉතින් ඊටත් වැඩිපුරම භයානකම දේ තමයි මේ රෝගය හෘදේ වස්තුවට සහ හෘදේ වස්තුවට රුධිරය සපයන කිරීටක ධමනි වලට බලපානවා. ඉතින් විශේෂයෙන්ම මේක ගැන සඳහන් කළ යුත්තේ අපි ඉක්මනටම රෝගය අඳුරගෙන ප්‍රතිකාර කරේ නැත්නම් දීර්ඝ කාලීනව රෝගයක් විදියට හෘද රෝගය පවතීමක් තියෙනවා. ඉතින් මෙතෙන්දී අඩු වයසෙන් හෘදයාබාධ ඇතිවන පුද්ගලයන්ගේ විශේෂ අවුරුදු 15 20 30 වගේ කාලෙදී හෘදයාබාධ ඇතිවෙන පුද්ගලයන්ගෙන් යම්කිසි ප්‍රතිශතයක් කවසකි රෝගේ හරියට අඳුරාගන්නේ නැති පුද්ගලයන් බවට අපි දැන් හඳුරගෙන තියෙනවා. මේ රෝගයේ සම්බන්ධයෙන් දෙමව්පියෝ වැඩි අවධානයක් යොමු කරනවා නම් ඉතාම වටිනවා. මොකද අපිට මේක ප්‍රතිකාර කරන්න පුළුවන්, අඳුර ගන්න පුළුවන් රෝගයක්, ඒකම දීර්ඝ කාලීන ආබාධ වළක්ව ගන්න පුළුවන් රෝගයක්. ඒ නිසා කරුණාකර දෙමව්පියෝ වැඩිහිටියෝ මේ රෝග ලක්ෂණ තියෙන දරුවෝ විශේෂයෙන්ම අවුරුදු 5ට අඩු දරුවන්ට මේ රෝග ලක්ෂණ තිබුණොත් ඉක්මනටම අඳුරගෙන ඉක්මනටම රෝහලක් වෙත වාර්තා කරනවා නම් ඉතාම සුදුසුයි. COVID-19 අර්බුදය හමුවේ ද්විපාර්ශ්වික සම්බන්දතා තවත් වර්ධනය කර ගැනීමට ඉන්දු ශ්‍රී ලංකා නායකයින් එකඟත්වය පළ කළා. අද පෙරවරුවේ සුහද දුරකථන සංවාදයක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සඳහන් කළේ සෑම ආකාරයකින්ම දෙරට අතර සම්බන්දතා වර්ධනය කර ගැනීමට කැප වී කටයුතු කරන බවයි. ජනාධිපති කාර්යාලයේ සිට ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග දුරකථනය මගින් සම්බන්ධ වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දෙරටම බලපාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගැනීමට අවස්ථාව ලැබීම සම්බන්ධයෙන් සතුට පළ කළා. වත්මන් දුෂ්කර කාල පරිච්ඡේදයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදු කළ උපකාර සම්බන්ධයෙන් ඉන්දිය අග්‍රාමාත්‍යවරයාට සහ එරට ජනතාවට ජනාධිපතිතුමා කෘතඥතාව පළ කළා. ඉන්දියාව ප්‍රදානය කළ මෙට්‍රික් ටොන් 10ක වෛද්‍ය ආධාර මෙම අර්බුදකාරී අවස්ථාවේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වූ බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළේ. ඉන්දියාව තුළ කොවිඩ්-19 පාලනය කිරීමට නරේන්ද්‍ර මෝදි මහතාගත් උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සිය ප්‍රසාදය පළ කළා. අඩු වරප්‍රසාද සහිත කණ්ඩායම් වෙනුවෙන් හඳුන්වා දුන් ආර්ථික සහන වැඩපිළිවෙළද ජනාධිපතිතුමාගේ අවධානයට යොමු වුණා. ශ්‍රී ලංකාවද සතුටුදායක ලෙස රෝගය පාලනය කර ගැනීමට සමත් සිටින බවයි එතුමා කියා සිටියේ. ඊට ප්‍රතිචාර දක්වූ ඉන්දිය අග්‍රාමාත්‍යවරයා කෝටි 130ක ජනගහනයක් හසුරුවා ගැනීම දුෂ්කර කාර්යයක් වුවද වසංගත ව්‍යාප්තිය 75%කින් පමණ මර්ධනය කර ගැනීමට හැකි වූ බව සඳහන් කළා. තමා ජනාධිපති රාජපක්ෂ මැතිතුමා හඳුනාගෙන ඇත්තේ නිර්වෘල් චින්තනයක් සහිත ඉක්මනින් දුෂ්කර තීරණ ගැනීමේ හැකියාව ඇති නායකයෙකු ලෙස බවයි මෝදි මහතා ප්‍රකාශ කළේ. තමාට ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලංකාව වසංගතය හොඳින් පාලනය කර ගැනීමට සමත් ඇති අතර එහි ගෞරවය ජනාධිපතිතුමාට හිමි වූ බව ඒ මහතා කියා සිටියා. මෙවන විට සිය ප්‍රමුඛතාව ආර්ථික පුනරුදේ බව කී රාජපක්ෂ මැතිතුමා ප්‍රධාන පෙළේ ව්‍යාපෘති කිහිපයක් නැවත පණ ගැන්වීමට ඉන්දියාවේ සහයෝගය අපේක්ෂා කරන බව ප්‍රකාශ කළා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිකිරීම කඩිනම් කිරීම ඉන් එක් ව්‍යාපෘතියක්. අගය එකතු කළ කාර්මික සහ කුෂකාර්මික නිෂ්පාදන ප්‍රවර්ධනය සහ එම ක්ෂේත්‍රවල ආයෝජන සඳහා ඉන්දිය ආයෝජකයන්ගේ දායකත්වය වැදගත් වනවා. දිරට අතර ක්‍රියාත්මක මූල්‍ය පහසුකම් හෝමාරු වැඩසටහන තවත් පුළුල් කිරීම සඳහා ජනාධිපතිතුමා මෙහිදී යෝජනා කළා.
සාක් හුවමාරු පහසු යටතේ ප්‍රදානය කර ඇති ඩොලර් මිලියන 400ක මුදලට ඩොලර් මිලියන 1.1ක් එක් කිරීමට ඉන්දියා රජය එකඟවන්නේ නම් විදේශ විනිමය ගැටලු කළමනාකරණය කර ගැනීමට විශාල ආධාරයක් ලැබෙන බවද ජනාධිපතිතුමා කියා සිටියා. ශ්‍රී ලංකාවට වාසිදායක කොන්දේසි යටතේ සහාය ලබා දීමට ඉන්දියා රජය සූදානම් බවයි නරේන්ද්‍ර මෝදි මහතා මෙහිදී ප්‍රකාශ කළේ. පොසන් පොහේ දින විශේෂ ආගමික වතාවත් පැවැත්වෙන සිද්ධාස්ථානවල සිට මාධ්‍ය ආයතන මගින් සජීව ආවරණ කටයුතු සිදු කිරීමට සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා. වෙසක් පොහේ දිනේදී රට පුරා ආගමික වතාවත් ඉටු කළ ආකාරයෙන්ම මෙවර පොසන් පොහේ දිනේදීද ආගමික වතාවත්වල යෙදෙන මෙන් බුද්ධ ශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්දුල හරිශ්චන්ද්‍ර මහතා ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් අනුව සමාජ දුරස්ථභාවය හා පූර්වාරක්ෂක ක්‍රම පවත්වා ගනිමින් මෙම ස්ථානවල සිට පවත්වනු ලබන ආගමික වැඩසටහන් සඳහා සංකේතවත්ව සැදැවතුන් සහභාගී කරවා ගත යුතුයි. COVID-19 වසංගතය පාලනය වෙමින් පවතින මෙම අවස්ථාවේදී නිවසේ සිට සිල් සමාදන් වීම ඇතුළු පිළිවෙත්වල යෙදීම ඉතා වැදගත් වන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙන්නේ. ආරෝග්‍ය පරමාලාභ තේමාව යටතේ මෙවර රාජ්‍ය පොසොන් උත්සවය මිහින්තලේ මැදමළුවේදී පැවැත්වෙනවා. නැගෙනහිර පළාතේ පුරාවස්තු ආරක්ෂා කිරීමට ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ආරක්ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම බලකාය පත් කිරීමට නියමිතයි. බෞද්ධ උපදේශක සභාව ජනාධිපති කාර්යාලයේදී හමු වූ අවස්ථාවේ ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. නැගෙනහිර පළාතේ පුරාවස්තු පිළිබඳ සමීක්ෂණය කර ඒවා සංරක්ෂණයට පියවර ගන්නා බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. බුදුදහමට හා ත්‍රිපිටකයට පටහැනි ඇතැම් භික්ෂු ක්‍රියාකාරකම් හේතුවෙන් ශාසන කතිකාවතක අවශ්‍යතාව මහා සංඝරත්නය මෙහිදී පැහැදිලි කළා. ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග යෝජනා කළහොත් තම දුරකාලයේදී ඊට අවශ්‍ය පිළියම් යෙදිය හැකි බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. විදේශයන්හි සිට පැමිණෙන පිරිස් සම්බන්ධයෙන් ගෙන යන වැඩපිළිවෙලද ජනාධිපතිතුමා පැහැදිලි කළා. ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ මූලික කටයුතු ආරම්භ කර ඇති බවයි ජනාධිපතිතුමා කියා සිටියේ. මත්ද්‍රව්‍ය උවදුර මර්ධනයට පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවද මහා සංඝරත්නය අවධාරණය කළා. රණවිරු සැමරුම් උළෙලේදී ජනාධිපතිතුමා කළ කතාවට උපහාර දැක්වීමට ශබ්දකෝෂයේ වචන නැති බවයි මහා සංඝරත්නය ආශිර්වාද කරමින් ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකාව කොවිඩ් පරාජය සඳහාගත් පියවර ලොව සියලු රටවල් අගයද්දී විපක්ෂය ඉතා කුහක ලෙස කටයුතු කිරීම පිළිකුලෙන් හෙලා දකින බව මහා සංඝරත්නය කියා සිටියා. කොවිඩ් වසංගතයෙන් ව්‍යාකූලත්වයට පත් සමාජයේ ප්‍රකෘති තත්ත්වයට පත් කිරීමේදී මහා සංඝරත්නය සතුව විශාල වගකීමක් පවතිනවා. භික්ෂුන් වහන්සේගෙන් සැදුම් ලත් කමිටුවක් තුළින් ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි උන්වහන්සේ ජනාධිපතිතුමා වෙත දැනුම් දුන්නේ. ජාතික ආරක්ෂාව පිළිබඳව මම නිතරම ක්‍රියා කරනවා. ආරක්ෂක ලේකම්වරයාගේ ඉඳලා සියලුම ඒහා සම්බන්ධ තනතුරු මට විශ්වාස ඒ වගේම හැකියාවක් තියෙන දක්ෂ පුද්ගලයන් මම පත් කළා තියෙන්නේ. ඒ අයට නිසි උපදෙස් දීලා තිනවා, සෑම විටම සාකච්ඡා කරනවා. බුද්ධ්‍යාංශ ඉතාමත්ම වැදගත් මේ කාර්යයේදී. ඒ අයට නිසි බලතල ලබා දීලා තිනවා. හොඳ පුද්ගලයන් මම පත් කළා තියෙනවා. නිරතුරුවම මමත් ඒ පිළිබඳව එයත් සමග මේ කාර්ය හරියට සිද්ධ වෙනවාද කියන එක මම පරීක්ෂා කරනවා. කුඩු සම්බන්ධයෙනුත් පසුගිය කාලේ කොතරම් ඒවා අත්අඩංගුවට ගත්තද කියන එක නාවික හමුදාව සහ පොලිසිය අස්සේ ඉතිහාසයේ නොවිරු තරමට ගත්තා. මොකද අපි ඒ පිළිබඳව විශාල ක්‍රියාමාර්ගයක් අරගෙන තිබෙනවා. මේක ඉතාමත්ම අභියෝගයට ලක්වුණු දෙයක්. මේක පැතිරිලා තියෙනවා. විවිධ අය අතර මේකේ සහයෝගය ලැබිලා තියෙනවා. ඉතින් මේවා පාලනය කරගෙන ඉස්සරහට යන්නට සුදුසු මං හිතනවා. ඒක නෙලදාරින් මං පත් කළා තියෙන එක ක්‍රියාත්මක වෙනවා. කුඩා සහ මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන් සතුව තිබූ වී තොග වෙළඳපොළට නිදහස් කිරීම ආරම්භ කර ඇති බව අභ්‍යන්තර වෙළඳ ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික සුභසාධන අමාත්‍යාංශයේ ලේකම් බද්‍රණී ජයවර්ධන මහත්මිය පවසනවා. අද දිනේදී කොළඹ සමූපකාර වෙළඳ සැල්වලට සහල් තොග යොමු කරන බවයි ඒ මහත්මිය ප්‍රකාශ කළේ. වෙළඳපොළේ සහල් හිඟයක් පවතින බවට පාරිභෝගික ජනතාව පසුගිය දිනවල පැමිණිලි ඉදිරිපත් කළා. විමෝල් හිමියන් සහල් තොග සංගවාගෙන සිටින බවටයි චෝදනා එල්ල වුණේ.
बैटलियम सिदुकेन्नु अतर कुडा विमोल हिमयान सतु ऐति वीतुग वेंद पलट निकुत किरीमट अवश्य कटयुतुद सिदुकेरुणा एयनुवाई अमात्य चमल राजपक्ष महताके उपदेस मत कोलंब डिस्ट्रिक्टे समूपकार तोग वेंद सेल्वल्ट सहल बिदा हरीम अद सिदुकेरुणे कुडा सह मध्यम प्रमाणे सहल मोल हिमियान विसिंग कोलंब डिस्ट्रिक्ट सहल लबादीम मेवन विट अवसान वेमिन पावतीनो हेट सह अनिद्दा कलुतर सह गंपह डिस्ट्रिक्ट संधा सहल लबादीम अखंडव सिद्धुवेनो अनित प्रदेश वलट सहल लबादीम अपि करगन यानो अद दिन सिट मे सहल लबा देन्नी समूपकार समिति वेत समूपकार समिति विसिंग प्रादेशिक वलट लबा देनो अंगहरुवद सिट लक्षतुस වෙළඳ ආයතන වලට ලබා දීමට කටයුතු සූදානම් කරලා තියෙනවා පෞද්ගලික අංශයට අවශ්‍ය සහන් ලබා දීමටත් කටයුතු කරමින් තියෙනවා සම්පතහ මාත් කීපයක් විතර කොන්දපලේ මේ සහල් නැහැ අනිත් සහල් තියෙදි මේ සහල් විතර නැතිනේ හේතුව මොකක්ද බස්නාහිර පළාතට අවශ්‍ය වෙනවා සහල් මාසයකට මෙට්‍රික් ටොන් 45000ක් පමණ මේ නාඩු සහල්. වෙළඳපළේ වැඩිපුර ඉල්ලුමක් තියෙන නිසා තමයි නාඩු සහල් වල අඩුවක් දකින්න ලැබෙන්නේ. නමුත් රජයේ මැදිහත් වීමෙන් ඒ අවශ්‍ය සහල් තොග දැනුත් ඉදිරියේදීත් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරමින් සිටිනවා. මේ අතර මහා පරිමාණ වීමෝල් හිමියන් සහල් තොග සංගමාගෙන ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ස්වාබලිම සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහා පරිමාණ සහල් මෝල් සංකීර්ණ පරීක්ෂා කිරීම අද කටයුතු කෙරුණා පාරිභෝගික කටයුතු අධිකාරිය සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා ඇතුළු නිලධාරීන් 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊට සහභාගී වුණා සහල් තුග ගබඩා පරීක්ෂා කිරීමට එම නිලධාරීන් කටයුතු කළා අපි රජයත් සමග එකඟ වෙලා රුපියල් 98ට විකුණනද ඔක්කොම එකඟ වෙලා අපි හැමිලාට ඒකට හදාන්න ගත්ත වී අපි ළඟ තියෙනවා බලන්න ඊට පස්සේ මේ නිකන් මේ පොඩි මේකේක දේපාලන පන්දු නිසා 98ක එකතරේ අනුව කරපුවාම මගේ බම් කෝටි 800ක නම බැංකුවට ණය. අපි අපි අද ඔක්කොම බලන්න. ඔක්කොම බලන්න. ඔක්කොම බලලා ඊට පස්සේ අපි පස්සේ තියෙන කරු. ඔව්. වාහනක මගෙන් ඇයි වාගේ ස්ටොක් එක 75% කීරි තම්බා 75% නාඩු. රටේ මිනිස්සු වැඩියෙන් කන්නේ නාඩු නම් 75% තියෙන නාඩුනේ. මගේද වරද? නෑ නෑ නෑ. මගේද වරද? ඒක තමයි ප්‍රශ්නේ. කරුණා කරලා ඔයාලා ඒක කන්සිඩර් කරන්න ඕනේ. නාඩු වලට වැඩිය සම්බාඩුයි. සම්බෝල්ට වැඩිය කීරි සම්බාඩුයි. එතකොට තමයි මේ මේ මිල එහෙම යන්නේ. කෙටන ප්‍රමාණය ලොකු ප්‍රමාණයක් අඩුයි. මම සර්ට ඔප්පු කරලා පෙන්නනවා. මේ සරේ 1,32,000ක් කියලා මේ රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියනවා. 1,32,000ක් නෙවෙයි 1,18,000ක් තිබ්බම් මම මේ මෝල දෙන ආණ්ඩුවට නිකන්. ඒකට හේතුව ඔව් මන්ද හැබැයි අර විදිය වෙන්න ඕන. 32ක් වෙන්න ඕන. ඉදිරියේදී මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ නියෝජිතින් අදහස් පළ කළා. මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණයක් ඇසට් කරලා තියෙන වෙලාවක රාජ්‍ය අනුග්‍රහය රාජ්‍ය මැදිහත් වීම නොදී ඒ රුපියල් 5000 ලබා දීම සඳහා කටයුතු කරන්න කියන කාරණේ ඉල්ලීම කියනකොට ආණ්ඩුව කියනවා මැතිවරණ කොමසම මේ අහිංසක දුක් විඳින මිනිස්සුන්ට රුපියල් 5000 දෙන්න එපයි කියලා කියලා ආණ්ඩුවකින් බේරෙන්න කටයුතු කිරීම පිළිබඳව අපි ලැජ්ජාසහගත ආණ්ඩුවට සල්ලි නැත්තම් නෑ කියන මොකද සමගි ජන බලවේගයයි UNPI අනුරගේ 1/3 පරද්දන්න රුපියල් 5000 මේ රටේ මිනිසුන්ට දෙන්න ඕනේ නැහැ මේ දුන්නේ මේ කොරෝනාවෙන් පීඩාවට පත් වෙච්ච ජනයට යම් කිසි සහනයක් ලබා දෙන්න ඒ සහන ලබා දෙන එකටයි මේ පොල්ල දැම්මේ ජනය මලත්කමක් නැ නේ නෝකා මලත්කමක් නැ ඒකෙන් ජනය තුල පහන් සිතුවිල්ලක් වෝටාබේ රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි මහින්ද රාජපක්ෂ මැතිතුමන් කෙරෙහි ඇති වෙනවා නම් ඒකට තිබෙන කුහකකමට තමයි අමරදි සානායකලා සජිත් රනිල්ලා මේ තු පයි විපක්ෂය මේ රුපියල් 5000 දෙන එක මැතිවරණ කොමිසමට කේලම් කියලා මැතිවරණ කොමිසමෙත් ඉන්න NGO ඩොලර් කාක් කොලව්වා මේක තහනම් කරන්න කටයුතු කළේ රටේ හොඳ වාතාවරණයක් ඇති උනායි කියලා කිව්වහම මේ මැතිවරණේ තියන්න අපි ඒකයි අධිකරණයෙන් උත් ඉල්ලන්නේ එහෙම නැතුව රට නැවත විවසනයකටපත් වෙලා මේ රෝගය අපිට ඇමරිකාවේ වගේ මහා විශාල විනාශයක් ඇති නොකර ඡන්දෙන් පස්සේ රට හොඳ තත්ත්වයට පත් කරන්න කියන ඉල්ලීම තමයි අපේ තියෙන්නේ. 19 වෙනි සංශෝධනයේ පිළිබඳව ඒක තීර භයානකම කිව්වා. දැන් අපිට පේනවා ඒකෙ වෙච්ච හොඳ දියක් තියෙනවා. ජනාධිපති මැතිවරණයේ අවුරුද්දකින් පල්ලෙහාට. ජනාධිපති මැතිවරණයේ අවුරුද්දකින් පල්ලෙහාට ආපු නිසා තමයි අද රට බේර ගන්න පුළුවන් නායක මේ රටේ බිහි වුණේ. ඒ වගේ සෞඛ්‍යාංශයේ විද්‍යුතුන් බිහි වුණේ. ඒ වගේ හමුදාපතිවරයෙක් බිහි වුණේ. එහෙම නුනනම් අර සෙල්ලම් සේනලා කට්ටියෙක් එකතු වෙලා
මේ රටේ විවිධ විවිධ තීන්දුව తీරන අරගත්තනම් බලා හිටිද්දි ඇමරිකාවට නොදෙවෙනි වෙන මරණ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවෙන් දකින්න අපිට පුළුවන් කමක් ඇති වෙනවා අපි කල් දාන්න කියලා කියන්නේ නැහැ මැතිවරණ කොමිසමේ නිර්දේශ මේ රටේ සෞඛ්‍ය තත්ත්වය මේ රටේ මැතිවරණයට ජනතාවට සහභාගී වෙන්න පුළුවන් ඒ තත්ත්වය ඒ පරිසරයත් එක්ක තමයි මැතිවරණයේ කල් දානවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ විශේෂයෙන්ම මැතිවරණ කොමිෂන ස්වාධීනයි කියන කොමිෂම ගැන සැක පහවල වෙමින් පවතින මේ මොහොත වෙනකොට ඔවුනොත් මේ තාමත් මාසදාන්ත වැඩපිළිවෙලේ වක්‍රව හරි කොටස් කාර්යයන් වෙලාද කියලා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ දෙකම දෙපැත්තෙන් ඉන්න පක්ෂ දෙක දුරකතනයයි අලියයි දෙමළ සම්දානය සහ මුස්ලිම් කොංග්‍රසය සහ ඒ කණ්ඩායම් සියල්ලගේ එකම වුවමනා තිබ්බේ පාර්ලිමේන්තුව කැඳව ගන්න මොන විදියකද සෞඛ්‍ය ජෙනරල්වරයා පැහැදිලිව කියනවා නම් මාතාවරණයේ සුදුසුයි තියෙන යම් යම් වෙනස්කම් කරමින් මැතිවරණයට සූදානම් වෙන්නයි කියලා මම විශ්වාස කරනවා මැතිවරණ කොමිෂම ලැබෙන පළවෙනි නිමේෂෙන්ම මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ ආරක්ෂා කිරීමට කටයුතු කළ යුතුයි කියන එකයි මගේ යෝජනාව. අපි කියන්නේ රටේ මේ තත්ත්වයේ උඩ මලමිනී උඩින් දේශපාලනය කරන්න එපා ඡන්ද තියන්න එපා. මේක මේ COVID-19 හරි වෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක පැහැදිලි සැලැස්මක් කියලා අපිට තේරෙනවා ඔබ ඉදිරිපත් වෙලා ඉන්න අයයි බූල්ලයි බූල්ලයි අනිත් අය කියෝ ඉදිරිපත් කළ තියෙන සමහර නීතිඥයෝ අරගොල්ලෝ මේක ඔක්කොම දිහා බැලුවම පෙරහැර යන්නේ කොහොමද කියලා. ඒකට මුහුණ දෙන්න අපි සියලු දෙනා සූදානම් වෙන්න ඕනේ මේ රටේ ජනතාවට තව සුනාමියක් තමයි කරකවන්න හදන්නේ මේ ඔක්කොම එකතු වෙලා. මේ පාර්ලිමේන්තුව කැඳවනවද නැද්ද කියන එක ගැන ශ්‍රේෂ්ඨ අධිකරණය තව දින කීපයකින් තීන්දුවක් දෙයි. ශ්‍රේෂ්ඨ අධිකරණය කියනවා නම් කැඳවන්න කියලා අපි ලෑස්ති මේ අමතර කාලය තුල පාර්ලිමේන්තුව රැසින් රැස් වෙන්න ශ්‍රේෂ්ඨ අධිකරණය කියනවා නම් එහෙම කරන්න එපයි කියලා අපි ලෑස්ති මැතිවරණකට යන්න. වෙනත් කණ්ඩායමක් විසින් හසුරුවන ආයතනයක් බවට මැතිවරණ කොමිෂන් පත් වෙලා ඉවරයි. ඒක පිටිපස්සේ මැතිවරණ වලට බය සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ හකීම් රිෂාඩ් බදූදීන් TNA සංවිධානය ඇතුළු සංවිධාන සිටින මගක් තමයි අපිට පැහැදිලිව පේන්නේ. විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් අනිල් ජාසිංහ මහත්තයා පැහැදිලිවම කියනවා නම් මැතිවරණ කොමිසම නිර්දේශයක් බලාපොරොත්තු වෙනවා නම් තමන්ගෙන් ඒක ලබා දෙන්න සූදානම් කියලා මැකෝගෙන් අපි අහනවා. ඇයි මේ නිර්දේශය ලබා ගන්නේ නැත්තේ? ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බව කලවණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි ඇති විය හැකියි. හෙට දිනේදී වැසි තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරනවා. අනිද්දා සිට ලබන 27 වනදා දක්වා වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවන බවයි කාලුකුරු විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. දිවන වටා මුහුදු ප්‍රදේශවල සුළං වේගය තරමක වැඩිවීමක් සිදු විය හැකියි. විශේෂයෙන් දකුණු මුහුදු ප්‍රදේශයේ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50-55 දක්වා ඉහළ යනු ඇති. දිවර සහ නාවික ප්‍රජාව ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙස දැනුවත් කරනවා. ඉහළ කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණියක බේරා ගැනීමට යාමේදී දිවි අහිමි වූ තලවකැලේ ලිදුල HK රිස්වාන් තරුණයාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කරනවා. ඉහළ කොත්මලේ ජලාශයට පැන දිවි හානි කර ගැනීමට උත්සාහ කළ දෙමළ තරුණියක බේරා ගැනීමට යාමේදී රිස්වාන්ට ජීවිතය අහිමි වුණේ. ඔහු පදිංචිව සිටියේ ලිදුල රත්නගිරිය ජනපදයේයි. වයස අවුරුදු 28ක් වන මොහු දෙදරුපියෙක්. රිස්වාන්ගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය නුවරඑළිය මහරෝහලේදී ඊයේ සිදු කෙරුණා. අනුතුරුවයි ඔහු පදිංචිව සිටි රත්නගිරිය නිවස වෙත දේහය රැගෙන එනු ලැබුවේ. තම ජීවිතයේ පරදුවට තබා රිස්වාන් කළ යහපත් ක්‍රියාව අගයමින් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා විශේෂ උපහාර තිලිනයක් පිරිනැමීමට පියවර ගත්තා. ආණ්ඩුකාරවරයා වෙනුවෙන් රිස්වාන්ගේ නිවස වෙත ගිය ආණ්ඩුකාර ලේකම් MGA තිලකරත්න මහතා මෙම විශේෂ උපහාර තිලිනය ඔහුගේ බිරිඳ වෙත පිරිනැම්වා. දේහය පිළිබඳ අවසන් කටයුතු සිදු කිරීම සඳහා මූල්‍ය ප්‍රදානයක්ද සිදු කෙරුණා. රිස්වාන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු බෞද්ධ ආගමික වතාවත්වලට අනුව ලිදුල ෆාමස්ටන් රත්නගිරිය පොදු සුසාන භූමියේදී අද සිදු කෙරුණා. <Sess->
මේ සමගින් ස්වාධින් රූපහානී රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා අපගේ මීළඟ පුවත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්නේ